මම කිසිම වෙලාවක අයතා ගන්දුවෙනකොට හෝ එහෙම නැත්තම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩදි වැඩකට මගේ නම ඇදිලා නැහැ. මට ඒ පිළිබඳව කවදාකවත් පරීක්ෂණයක් තියලත් නැහැ, දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර. අදටත් හැබැයි මේ හංසි ක්‍රෝණෑගේ ප්‍රශ්නේ 2010 ආවට පස්සේ මම එතකොටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර සභාවෙත් හිටියා. අපි අලුතෙන් නීති ගෙනල්ලා ගෙනල්ලා නීති අලුත් වීමෙන් ආවා. අද අපිට මේ ප්‍රශ්නේ ලංකාවට ඉතා සෝචනීය තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. වර්තමානයේ ක්‍රීඩා ඇමතුමාට මේ කරන වැඩ ගැන අවබෝධයක් නැතුව අපේ රටේ කීර්තිනාමය බිම දාන්න කරන්න තියෙන සියලු දේ තුමා කරා. විශ්වාස කරනවා මම සත්භාවයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ICC අපට කිව්වා යම් යම් ප්‍රශ්න තියෙනවා කියලා. ඒ කියන්නේ අපට ඉතා තරුම කණ්ඩායමක් තියෙනවා. වගකීමෙන් කියනවා අපේ කණ්ඩායමේ කිසිම කෙනෙකු මේ තරණ පාවැමිට සම්බන්ධ වෙලා කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඒ නිසා අපේ කණ්ඩායමේ ආත්ම අභිමානය ඒගොල්ලන්ගේ අපේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන විදිහට තමයි කටයුතු කරන්නේ. හැබැයි අපිට තරුණ කණ්ඩායමක් ඉන්න නිසා ඒ වගේම මේ ක්‍රීඩා පාවා දීමට නොයෙක් අය ඉන්නවා. ඒ නිසා අපිට මේ අපේ කණ්ඩායම ආරක්ෂා කරන්න නෛතික රාමුවක් සහ අවශ්‍ය කරන තාක්ෂණික සහය ලබා දෙන්න ICC අපට උදව් කරනවා කියලා කියලා තියෙනවා. ඒ නිසා සමහර අය මේක වැරදිව වටහා ගලලා තියෙනවා අපේ ක්‍රීඩකයන් තරුණ මේ ක්‍රීඩා පාවා දීමට සම්බන්ධයි කියලා. ඒවල කිසිම පදනමක් නැහැ. හැබැයි අපට තරුණ කණ්ඩායමක් ඉන්නේ. ඒ නිසා මේ සම්පත අපි ආරක්ෂා කරන්න ඒගොල්ලන්ට අවවාද උපදෙස් තාක්ෂණික සහ නීති රාමුව තද කරා නම් අපේ තරග පාවා දීමේ ඕනම කෙනෙක් තත් කරනවා නම් අපිට ඒ ආරක්ෂා කිරීමේ නීති රාමුව අපි සැකස් කළ යුතුයි කියන එක. ඒ වගේම ICC අපට පොරොන්දුලා තියෙන අවශ්‍ය කරන සියලුම සහයෝගය දෙනවා කියන එක.